අද අගහරුවාද දිනේ මැයි මාසයේ 25 වෙනිදා දින තුනක කාලයක් සංචරණ සීමා පැවතිලා යම් ආකාරයකට සංචරණ සීමා ලිහිල් වන දිනය. කෙසේ වෙතත් අද දිනේ මේ සංචරණ සීමා ලිහිල් කරනු ලැබුවේ ඔබට යම් සහනයක් සලසා දීමේ අරමුණින්. නමුත් එය සීමා සහිත සංචරණ සීමා ලිහිල් කිරීමක්. ඒ නිසා අද කිසිම ආකාරයක වෙනත් ආකාරයක කඩසාප්පු විවෘත වන්නේ නැහැ. විවෘත වෙන්නේ පාරිභෝගික සේවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ වලට අදාළ විලඳ සැල් හෝ සුපිරි විලඳ සැල් පමණයි. එළවලු, බිත්තර, ඒ වගේම ආහාර පාන, වියලි ආහාර මීට අදාළ විලඳ සැල් විවෘත වෙනවා. සුපිරි විලඳ සැල් විවෘත කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඖෂධ විලඳ සැල් විවෘත කිරීමට හැකියාවක් තියෙනවා. වෙනත් කිසිම ආකාරයක විලඳ සැලක් විවෘත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔබ අද නිවසේ ඉඳලා පාගමනින් මේ විලඳ සැල්ට ගමන් කළ යුතුයි. වාහන භාවිතා කිරීමට හැකියාවක් නැහැ. මෙහිදී මහජනතාවට සිදුවන අපහසුතාවය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. අපි දන්නවා ඔබට පාගමනින් විලඳ සැලකට යාමට සිදුවොත් ඒ වගේම භාණ්ඩ මිලදීගෙන රැගෙනීමට සිදුවොත් අපහසුතාවයක් වන බව. නමුත් මෙම සංචරණ සීමාව ඊට වඩා ලිහිල් කළහොත් නැවත වතාවක් අපිට දීර්ඝ කාලයක් සංචරණ සීමා පවත්වාගෙන යාමට සිදුවේ. වෛද්‍ය විශේෂඥයින් වසංගත රෝග විශේෂඥයින් පවසන ආකාරයට දින 14ක කාලයක් අවම වශයෙන් මේ සංචරණ සීමාවන් පවත්වාගෙන යාමට අවශ්‍යයි අකණ්ඩව. කෙසේ වෙතත් මහජනතාවගේ අපහසුතාවයන් ගැන සලකා බලා මෙවැනි ලිහිල් කිරීමක් සිදු කර තිබෙන්නේ ඔබට මේ මගින් අපහසුතාවයක් වෙනවා. කෙසේ වෙතත් එය අනාගතයට වාසියක් වෙනවා කොවිඩ් රෝගයේ පැතිරීම වළක්වා ගැනීමට. ඒ නිසා මේ සංචරණ සීමාවට ගරු කරන්න අපහසුතාවයක් වුවත් මේ ලිහිල් කරන අවස්ථාවේදී ඊට අනුගතව කටයුතු කරන්න. එසේ නොවුනහොත් තවදුරටත් මේ සංචරණ සීමාවන් දැඩි කරන්න සිදු වේවි. ඒ වගේම වාහනවලින් ගමන් කරන්න එපා. ත්‍රී රෝද රථ, යතුරු පැදි, මෝටර රථ ගාල් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ නිසා පාගමනින් ගමන් කර ඔබේ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන්න. මේ ඔබ සමග තරහකට, ක්‍රෝධයකට, වෛරයකට කරන ක්‍රියාවක් නෙමේ. අපි හැමෝගෙම යහපතට කරන ක්‍රියාවක්. අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබෙනවා. ආහාර, ජලය, ඖෂධ, ඉන්ධන, බලශක්ති, වරාය, ගුවන්තොටුපළ, ආපදා කළමනාකරණ, ඒ වගේම ගිනි නිවීම් සේවා, ත්‍රිවිධ හමුදා, සෞඛ්‍ය සේවා, ඖෂධ නිෂ්පාදන, මේ සියල්ලට අදාළ කටයුතු ඒ ආකාරයටම අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක වෙනවා. නමුත් අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් නිරන්තරයෙන්ම නිරෝධායන රීතිවලට මෙන්ම මෝටර් වාහන පනතේ ප්‍රතිපාදනවලට අනුගතව කටයුතු කරමින් තම වාහන පැදවීම සිදු කළ යුතුයි. කෘෂිකාර්මික නිෂ්පාදන සිදු කිරීමට හැකියාවක් තියෙනවා. කර්මාන්ත ශාලා ජෛව බුබුල සංකල්පය යටතේ පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමාගේ ගෙවත්තේ කුඹුරේ වැඩ කටයුතු කිරීමට කිසිම බාධාවක් නැහැ. ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කර ගැනීමට හැකියාවක් තියෙනවා. කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමට හැකියාවක් තිබෙනවා. අද දිනේදී හැඳුනුම්පත් අංක ක්‍රමයේ භාවිතා වන්නේ නැහැ. හැඳුනුම්පත ඉරට්ටේ අංකයක් වුවත්, ඔත්තේ අංකයක් වුවත් ඔබට ඔබේ ළඟම පාරිභෝගික ස්ථානයේ වෙත ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. මේ අංක ක්‍රමයට අනුගතව කටයුතු කරන්න විශේෂයෙන්ම සමාවෙන්න. විශේෂයෙන්ම ඔබට අද දිනේදී හැඳුනුම්පත් අංක ක්‍රමයේ අදාළ වන්නේ නැහැ. ඒ නිසා ඔබගේ ළඟම පාරිභෝගික ස්ථානයට කුමන අංකයක් තිබුණත් ඔබට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. මේ නිරෝධායන නියෝගයට අනුගතව කටයුතු කරන්න. සෑම විටම මේ රෝගිය වළක්වා ගැනීමට ගත හැකි උපරිම පියවර ගැනීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. Breaking.lk